More love, more fun. Ritzbury Chocomo. පොළොන්නරුව දිබුලාගල ආරණ්‍ය සේනසනීට අයත් පුල්ලිගුඩ රජමහා විහාරස්ථානයේ ආසන්නයේ පිහිටා ඇති පුල්ලිගුඩ පැරණි චිත්‍රලෙනයි මේ. සීගිරි සිතුවම් වලට සමාන මෙරට පිහිටි එකම චිත්‍ර ගුහාව මෙය ලෙසටයි හඳුනාගෙන ඇත්තේ. අපි හැම වෙලාවෙම සීගිරි චිත්‍ර ගැන විතරක් උනන්දු වෙනවා. ඉතින් ඒ වගේම වටිනාකමක් මෙතනටත් තියෙනවා. ළමයි පුල්ලිගොඩ චිත්‍රේ කවදාකවත් දකින්නේ නැතුව ඡායාරූපකින් දැකලා තමයි විභාග වලට ලියන්නේ. ඉතින් මෙතනට එක්කන් ඇවිල්ලා වාර්ෂික චාරිකා යනකොට ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේගොල්ලෝ ඔක්කොම අන්තර්ග්‍රහණය කරගෙන එකතු කරගෙන ජාතික වැඩපිළිවෙලකට යා යුතුයි. දෙස් විදෙස් සංචාරකින්ගේද ආකර්ෂණය දිනාගත් මේ ස්ථානීය පාලනය වන්නේ පොළොන්නරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින්. මෙම ස්ථානයේ අද දක්නට ඇති තත්ත්වයයි මේ. පුරාවිද්‍යාවෙන් දැන් ඒ පිළිබඳ අවධානය අඩු කරලා තියෙනවා. මිනිස්සු නැති කාලේ මේවා අපි රැක්කා. දැන් මේ මෑතකදී තමයි රුව ඔක්කොම විනාශ තත්ත්වයට පත් වෙන්නේ. කොළඹට වෙලා සංස්කෘතික උරුමය රකින්න එක ගැන හෝටල් වල කතා කර කර ඉන්නේ නැතුව මෙතනට ඇවිල්ලා මේකට ඉබ්බෙත් දාලා ලොක් එකක් හයි කරලා ඒකට තෙන්ත ටිකක් ගාලා මේක ප්‍රතිසංස්කරණය කරන්න. මෙතර පුළුන්නරුව පූජා නගරයේ පිහිටි මහා පරාක්‍රම බහු රජුගේ සත්මහල් ප්‍රාසාදයේද සංචරකින්ගේ ග්‍රහණයට ලක්ව තිබෙනවා. පැරණි කපරාරු සහිත බදාම කොටස් යලි සංරක්ෂණය කර තිබුණද මෙහි පැවිනෙන ඇතෙමුන්ට මෙම පෞරාණික ප්‍රාසාදය ගැන කිසිදු වැටහීමක් නැහැ. ඔවුන් මෙම ස්ථානය කුරුටු බලිකා විනාශ කර ඇති ආකාරයයි මේ. මේවා සංරක්ෂණය කරන්න ඕනේ. එහෙම දෙයක් වෙලා නැහැ. එන මිනිස්සු මේක බලලා කුරුටු ගීත අදලා මේ බලන්න. නම්දිරි පරම්පරාව ඇවිල්ලා මොනවද මේ බලන්නේ? ඇත්තටම මේක අසෝබනයි. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නවා අනේ සිකියුරිටි එක ඔය බලාගෙන ඉන්නවා. ඇත්තටම මේ මිනිස්සු ගැන හිතන්නේ නැත්නම් මේක වාහනයක්වත් ගහුවොත් මේක තියෙන්නේ. මෙවැනි ඓතිහාසික ස්ථාන රැක ගැනීම බලධාරීන්ගේ පමණක් නොව පුරවැසියන්ගේද වගකීමක් බව යලි යලි සිහිපත් කළ යුතුද? අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.